හරි මේ කොටසින් අපි කතා කරමු ඇල්කිල් හැලයිඩ් එකක් පාවිච්චි කරලා. අපි තාම කතා කරන්නේ ඇල්කයිල් හැලයිඩ් කියන පාඩම. ඇල්කයිල් හැලයිඩ් එකක් පාවිච්චි කරලා ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් හදාගන්න එක අපි මේකෙදි කතා කරමු. ඒතර අපි දන්නවා ඇල්කයිල් හැලයිඩ් එකක් කියන්නේ මොකද්ද? ඇල්කේනයක් වගේම එකකට හැලජන පරමාණුවක් බැඳිලා ඉන්නකොට අපි කියන ඇල්කයිල් හැලයිඩ්. ඉතින් මේ කොට අපිට කියන්න පුළුවන් මෙයා ඇල්කයිල් හැලයිඩ් C3CH2Cl මේ වගේ ඇල්කයිල් හැලයිඩ් ගොඩක් ඉන්නවා. හරි. එතකොට ඒත් එක්කම අපි කලින් කොටසේ ඉගෙන ගත්තා ඇල්කයිල් හැලයිඩ් එකදී කාබන් ක්ලෝරින් බන්ධනේ ද්‍රවීකරණය වෙලා ඉන්නේ මෙයා ඍණ මෙයා ධන කියලා. හේතුව විද්‍යුත් ඍණතාව වෙනස. අපි දන්නවා මේ වගේ සංයෝගයකට මැග්නීසියම් වියලීතර් එකතු කර විට හැදෙනවා මෙන්න මෙහෙම එකක් CH3 MgCl. හරි මෙතෙන්දී අපි කියනවා ද්‍රවීකරණය හුවමාරු වුණා. එහෙම නැත්නම් ඉන්ටර්චේන්ජ් වුණා කියලා. හේතුව තමයි මෙතෙන්දී කාබන්ගේ ද්‍රවීකරණය බැලුවොත් මැග්නීසියම් ධන දෙකයි ක්ලෝරින් ඍණ එකයි. එහෙනම් මේ පරමාණු මේ අණු උදාසීන කරන්න කාබන් ඍණ එක වෙනවා. එතකොට ඇත්තටම කිව්වොත් ආරම්භයේදී ධන ආරෝපණයක් වෙච්ච කාබන් පරමාණුව මැග්නීසියම් වියලීතර් දාලා ග්‍රීනාඩ් කරාට පස්සේ ඍණ පරමාණුවක් බවට පත් වෙනවා. මෙතෙන්දී අපි කියනවා මෙයාට හොඳ න්‍යූක්ලියෝෆයිලයක් වුණා කියලා. ඇයි ඒ? අපි දන්නවා න්‍යූක්ලියෝෆයිලයක් කියන්නේ ඍණ ආරෝපණයක් හරි ඉලෙක්ට්‍රෝන බහුලව පවතින සංයෝගයක්. එතකොට මෙතෙන්දි මේ කාබන් පරමාණුව ස්වභාවිකවම ඍණ වෙනවා මේ මැග්නීසියම් ධන දෙකයි ක්ලෝරින් ඍණයි මෙතෙන්ට සෙට් වුණාට පස්සේ. එතකොට අපි කියනවා මෙයා න්‍යූක්ලියෝෆයිලයක් වෙච්ච හින්දා දැන් මෙයාට න්‍යූක්ලියෝෆිලික ප්‍රතික්‍රියා පෙන්වන්නත් පුළුවන්. ඒත් එක්කම තව කාරණයක් තියෙනවා. ඒ තමයි අපි දන්නවා මැග්නීසියම් වියලීතර්. එහෙම නැත්නම් මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකය අපි හදාගන්නේ වියලි මාධ්‍ය. වතුර නැති වේලිච්ච මාධ්‍ය. ඒකට හේතුව තමයි මේගොල්ලෝ වතුර තියෙන මාධ්‍යයේදී භෂ්ම විදිහට වැඩ කරනවා. හොඳට මතක තියාගන්න ග්‍රීනාඩ් ප්‍රතිකාරකය කියන්නේ යම්කිසි දුබල ආම්ලික මාධ්‍යයක එහෙම නැත්නම් කොටින්ම ජලීය මාධ්‍යයකදී හරි භෂ්මයක් විදිහට හැසිරෙන කෙනෙක් තමයි ග්‍රීනාඩ් කියලා කියන්නේ. හරි ඉතින් අපි දැන් බලමු දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ග්‍රීනාඩ්ට ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි න්‍යූක්ලියෝෆිලිකයක් විදිහට යාට වැඩ කරන්න පුළුවන් මේ කාබන් පරමාණුව ඍණවලට මාරු කරගත්තේ හින්දා. ඒත් එක්කම මෙයාට භෂ්මයක් විදිහට අපි හිතමු මේක එක මේක දෙක දෙවෙනි එක තමයි භෂ්මයක් විදිහට මෙයාට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔය කතන්දරේ ඉතාම වැදගත්. MCQs වල ගොඩාක් අහන තැනක් තමයි හොන්න ඔය ලක්ෂණය. හරි. එතකොට දැන් අපි ඇල්කිල් හැලයිඩ් එකක් ග්‍රීනාඩ් බවට පත් කරගත්තා. දැන් අපි බලමු ග්‍රීනාඩ් පෙන්නන මේ භාෂ්මික ප්‍රතික්‍රියා මොනවද කියලා. හරි. මේක අපි ඉතාම වැදගත් මේක අපිට දැනගෙන ඉන්න ඕනේ MCQ වල නිතර අහන කොටසක්. හරි න්‍යූක්ලියෝෆයිලයක් විදිහට වැඩ කරන එක අපි දැන් ඉගෙනගෙන තියෙනවා. අපිට පුළුවන් ප්‍රතික්‍රියාව දිහා බලලා ඒක න්‍යූක්ලියෝෆිලික ආදේශයක්ද කියලා කියන්න. හැබැයි භාෂ්මිකද කියලා කියන්න නම් අපිට පේන්න ඕනේ මෙයාට දාලා තියෙනවා අම්ලයක් කියන එක. දැන් අපි හිතුවොත් මෙන්න මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයකම් CH3 MgCl. එතකොට මෙයා ඍණ මෙයා ධන දෙක මෙයා ඍණ එක. හරි ඒක නිකන් මතක තියාගන්න. ටික දවසක් ඇද්දී ඔයගලන්ට ප්‍රැක්ටිස් වෙයි. අපි මේකට දැම්මොත් එහෙම CH3 COOH. ඒ කියන්නේ කාබොක්සිලික් අම්ලයක් එකතු කළොත් මේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයට මෙයා අම්ලයක්. මෙයා ඇත්තටම අම්ලයක්. අපි දන්නවා මෙයා භෂ්මයක්. එහෙනම් මෙතන අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවක් කියනවා. අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවක් කියන්නේ H ධනයි OH ඍණයි ප්‍රතික්‍රියා කරලා ජලය හදනවා. ඒත් එක්කම ලවණය හැදෙනවා. අම්ලෙයි භෂ්මෙයි ලවණය. මේක අපි ඉගෙනගෙන තියෙනවා. අම්ලෙකුයි භෂ්මෙකුයි ප්‍රතික්‍රියා කරාම ලවණය දන ජලය හැදෙන්නෝ. හැබැයි මෙතන තියෙන වෙනස තමයි ජලය හැදෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන මොකක් හරි එක්කෙනෙක් හැදෙනවා. නමුත් ලවණය හැදෙනවම තමයි. එහෙනම් අපි බලමු මෙයාගේ ලවණය මොන වගේද වෙන්න ඕනේ. මේ තියෙන්නේ අපේ අම්ලය අපි ලියමු CH3 COO O-
හරි මෙතන O minus H plus ने ही थे तो कोटा अभी हितम हो H plus sign करा अम्लयक किया H plus sign होना हम अम्लयक तो मैं तो मैं अम्लेंग आप कोटा से है ना बाश में इन नॉन कोई कोटा से मितने रीनारोपन है तीन मेरीनारोपन एक ना join करने अभी join करने मेन ने मैं कोटा से है ना MgCl मैं को तो मैं अपने लावने तो टे रीनाइकाई दाने देकाई रीनाइका හරි එතකොට මේක අර ප්‍රතික්‍රියා වර්ගයක් නෙමෙයි හොඳේ න්‍යූක්ලියෝෆිලික ආදේශයක් නෙමෙයි මේ උනේ අම්ල බෂ්ම ප්‍රතික්‍රියා අම්ලේ H+ සයින් කරා ඒ වෙනුවට බෂ්මේ ලවණ කැල්ලගෙන එහෙනම් මේක හැදුනට පස්සේ ඉතුරු වුණා මෙතන CH3 කොටසක් මෙතන හයිඩ්‍රජන් කෙනේ CH4 හැදෙනවා හරි චුට්ටක් මේක කල්පනා කරලා බලන්න එක ටිකක් ट्रिकी कोटसा एतेक्कम अपि बलमु मेकट दानवा अपि तव अम्लयक् दामु मोनवागेद अपि दामु मध्यसार अपि दन्ना मध्यसार दुबल लेस आम्लिक CH3 CH2 OH हरि हेना मोकद वेन्ने अलुतेन हदेन एकेना CH3 CH2 O मध्यसारेन एन कोटस मे कोटस H एक अयिन कला ए वेनुवट MgCl धन मिथन CH3 कोटसाई मे हाइड्रजन CH4 अम्ल भस्म प्रतिक्रिया तव अम्लयक मल्लियन्ना एतमाय अपि दन्न टिकक प्रबल अम्लयक फीनोल मेगेन अपि इस्सरहट कथा करनवा फीनोल अपिट ताम हम्बुन्ने कथा करन्न फीनोल प्रतिक्रिया एतोट मेयागे तर विधिहटम अपिट लियन्न पुलुवन මේ තමයි අම්ලයෙන් එන කොටස ඕ එච් එක අයින් කරනවා ඒකට ලබෂ්මයෙන් එන කොටස එකතු කරනවා MgCl හරි ධන CH4 ඊළඟට අපිට ලියන්න පුළුවන් තව ප්‍රතික්‍රියාවක් හරි දැන් මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා අම්ලයෙන් එච් අයින් කළා ඒ වෙනුවට බෂ්මයේ ලවණ කොටස ගෙනලා ගැහුවා एक पेटलेन अभी मतक त्यागे धनरीन वाली हरि यह पेटलेन हिंदे मन धनरीन वाली इतना मन इतना लेसी वेक मतक त्याग हरि ईलंगट अब मे ग्रीन दाणुपूल प्रति कमाइ मेन मेहम दिता इन्ना सी एच थ्री एम जी सी एल मे आट अभी दुम एमोनिया NH3 अरे तो मुखद हेदेन्नोड़ NH2 मैं आगे इंका हाइड्रोजन के काइन कर रहा है तो NH2 है ना मैं आगे MgCl के आले कर दूंगा अभी दानना अमोनिया के अन्य बाश में आ है भाई यार ट आमली का लक्षण पे इन्ना नत पुलो मितेंदी ओगलन टाउन ना मातगति आगे नत पुलो अमोनिया आमले आप पिदिहट वैध करना के ने के टो उदाहरण आप पिदिहट में का गान पुलो अमोनिया वाली हाइड्रोजन के अयन करा हेना अम्ल हाइड्रोजन पिट करना यानी मे बाष्म कोट सत्ते प्रतिक्रिया कर एक्मापी दव दुबल अम्ल किन्नो मेन मेहम अलखाइन संबंध दुबल अम्ल मं के दुना मे अग्रस्त हाइड्रोजन के इनकना दुबल अम्लिक लक्षण पे हेना मे एच प्लस इधे मे अयन करो मेतन इतना मैं H प्लस के लाइन कराने पास है C माइनस कोटा सा मैं कटा पी आपे ग्रीन आर्ट प्रतिकार के दम CH3 MgCl दम मत मुकद्दवेन ने दाना देकर रीने कर है ना मैं दाना देकर मैं तेरे को जॉइन करा ने CH3 त्रित्तबंधन C रीना MgCl अरे दाना CH4 तो कोटा මේකත් අපිට කියන්න පුළුවන් එයාගේ අම්ල බෂ්ම ප්‍රතික්‍රියා වලට උදාහරණ ග්‍රීන් ආඩ් මං හිතනවා අම්ල බෂ්ම ප්‍රතික්‍රියා කියන කතන්දරේ වැටහෙන්න ඇති කියලා හරි මේක ඉතාම වැදගත් නිතරම අපිට MCQ වලදී හම්බෙනවා ඒ හින්දා කීප වතාවක් මේ කොටස බලලා තේරුම් ගන්න ග්‍රීන් ආඩ් ප්‍රතිකාරකය ඔයගලන්ට මතක තියෙන්න ඕනේ මෙන්න මේක විතරයි අත්‍තරම ප්‍රතිකාරකයේ මේ ප්‍රතික්‍රියාවේ කින් එකට ඔක්කොම මතක තියාගන්න ඕනේ නැහැ මෙයා මතකයි නම් හොඳටම ඇති
ග්‍රීනාඩ් ප්‍රතිකාරකේ හදාගත්තට පස්සේ එයාට භෂ්මයක් විදිහට වැඩ කරන්නත් පුළුවන් න්‍යූක්ලියෝෆයිලයක් විදිහට වැඩ කරන්නත් පුළුවන් මේ තමයි භෂ්ම විදිහට වැඩ කරන උදාහරණ තමයි දැන් මම මෙච්චරලා කතා කරන්නේ මේකත් එක්ක අපිට තව වැදගත් කාරණයක් හම්බ වෙනවා දැන් අපි මේ තාම ඉන්නේ ඇල්කිල් හැලයිඩ් එහෙම නැත්නම් ඇල්කයිල් හැලයිඩ් කියන පාඩමේ ඇල්කයිල් හැලයිඩ් වල දැන් මම කිව්වා ඔයගොල්ලන්ට ඒගොල්ල පෙන්වන ලාක්ෂණික ප්‍රතික්‍රියාව තමයි න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා කියන්නේ. එතන න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඒ තමයි පිය තනි පියවර ප්‍රතික්‍රියා. උදාහරණයකට අපි ගාව ඉන්න CH3Cl න්‍යූක්ලියෝෆයිලේ ආවා කාබන්ට පහර දුන්නා එකපාරටම ක්ලෝරීන් ගැලෙව්වා න්‍යූක්ලියෝෆයිලේ CH3 අණුව හැදුවා. හරි මේක තමයි තනි පියවර ප්‍රතික්‍රියා. මෙන්න මේ තනි පියවර ප්‍රතික්‍රියාව පෙන්වන්නේ ප්‍රාථමික ඇල්කිල් හැලයිඩ්. ප්‍රාථමික ඇල්කිල් හැලයිඩ් කොහොමදට මතක තියාගන්න. ඊළඟට මේගොල්ලෝ තව න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් පෙන්වනවා. ඒ තමයි පියවර දෙකේ ආදේශ ප්‍රතික්‍රියාව. Carbon CH3 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 Br පියවර දෙකේක මුලින්ම කරන්නේ හැලජන පරමාණුව ඉවත් කළා කාබු කැටයනය හදා ගන්නවා මම මේවට R කාණ්ඩ කියලා කියන්නම් හරි එතකොට Carbon R එක R දෙක R තුන ධන තෘතීක කාබු කැටයනය හදාගත්තා මේ පියවර දෙකේ ප්‍රතික්‍රියාව කරන්න නම් එයා අනිවාර්යෙන් තෘතීක කාබු කැටයනයක්ම වෙන්න ඕනේ. තනි පියවර එක කරන්න නම් එයා ප්‍රාථමික ඇල්කිල් හැලයිඩයක් වෙන්න ඕනේ. එතකොට හොඳට මතක තියාගන්න. හරි? තෘතීක ඇල්කිල් හැලයිඩේ තෘතීක කාබු කැටයනයේ ස්ථායි හින්දා මෙයාට පුළුවන් හැලජන අයින් කරලා තනියෙන් ඉන්න. ධන Br ඍණ. ඊළඟට දැන් මෙතන ධන ආරෝපණයක් තියෙන හින්දා අලුතෙන් එන න්‍යූක්ලියෝෆයිලයට අපි හිතමු OH- එකක් එනවා කියලා. එයාට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා පහර දුන්න. ඒකල්ලා දෙවෙනි පියවරේදී හදාගන්න පුළුවන් කාබන් R1 R2 R3 OH කියන සංයෝගය. එතකොට ඔය යාන්ත්‍රණ දෙකම අපිට හම්බෙනවා. එකක් තමයි තනි පියවර යාන්ත්‍රණය, අනික තමයි පියවර දෙකේ යාන්ත්‍රණය. ඔය යාන්ත්‍රණය රඳා පවතින්නේ අපි ළඟ ඉන්න ඇල්කිල් හැලයිඩ් ප්‍රාථමිකද එහෙම නැත්නම් තෘතීකද කියන එක මත. දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ද්විතීක. එහෙනම් ද්විතීක ඇල්කිල් හැලයිඩ් මොකද කරන්නේ? මොන යාන්ත්‍රණයද පෙන්වන්නේ කියලා. හරි. ඒතර ද්විතීක ඇල්කිල් හැලයිඩයට දීලා තියෙන තත්ත්ව අනුව තනි පියවර යාන්ත්‍රණය පෙන්වන්නත් පුළුවන්. පියවර දෙකේ යාන්ත්‍රණය පෙන්වන්නත් පුළුවන්. ඒක අපිට තීරණය කරන්න බෑ. දීලා තියෙන තත්ත්ව මොනවද කියන්නේ නැතුව. තත්ත්ව කියන්නේ මොන ප්‍රතිකාරකද දාලා තින්නේ මොන න්‍යූක්ලියෝෆයිලේද ඇවිල්ලා පහර දෙන්නේ මොන ද්‍රාවණයකද යා දිය කරලා තින්නේ වගේ තත්ත්ව අනුව තමයි මේ යාන්ත්‍රණයේ සිද්ධ වෙන පියවර තීරණය වෙන්නේ හරි එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව කැල්කිල් හැලයිඩයකට වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ඒ ක්‍රම දෙක මොනවද කියලා තීරණය වෙන්නේ අපි ළඟ ඉන්න ඇල්කිල් හැලයිඩේ අතරමැදි අවස්ථාවේ කියන්නේ කාබෝකටයනේ ස්ථායිතාව අනුව කාබෝකටයනේ ගොඩක් ස්ථායි නම් පියවර දෙකකින් සිද්ධ වෙනවා කාබෝකටයනේ ස්ථායි නැති අවස්ථාවල තනි පියවරෙන් කෙනෙක්ම සිද්ධ වෙනවා අන්තිමට ඇල්කිල් හැලයිඩ් වල අපිට ඉගෙන ගන්න තියෙන කාරණේ තමයි ඇල්කිල් හැලයිඩ් එකට න්‍යූක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වගේම අපි දන්නවා තව ප්‍රතික්‍රියා జాතියක් පෙන්වන්න පුළුවන් ඒ තමයි ඉවත්ව යෑමේ ප්‍රතික්‍රියා උදාහරණයකට මෙන්න මෙහෙම CH3 CHH Br අපි මේකට මධ්‍යසාරීය KOH දැම්මොත් මොකද වෙන්නේ අපි දන්නවා HBr අණුව ඉවත් වෙනවා ඉවත් වෙලා ඇල්කීනයක් හදනවා CH2 එතකොට අපි මතක තියාගන්න ඕනේ තව කාරණයක් තියෙනවා ඒ තමයි අපේ ඇල්කිල් හැලයිඩයට අපි මධ්‍යසාරීය KOH පාවිච්චි කරොත් ඒක ඉවත්ව යෑමේ ප්‍රතික්‍රියාව අපේ ඇල්කිල් හැලයිඩයට
ජලීය OH එහෙම නැත්නම් ජලීය KOH දැම්මොත් ඒක ආදේශ ප්‍රතික්‍රියාවක්. එතකොට වෙන්නේ මෙන්න මෙහෙම එක. CH3 CH2OH. හරි? ආදේශ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා මෙන්න මෙතෙන්. OH ඍණාව මෙයාට පහර දුන්නා. මෙයාව ගලවලා දැම්මා. මෙතන වෙන්නේ එහෙම ප්‍රතික්‍රියාවක් නෙමෙයි. මෙතන වෙන්නේ අත්හැර යාමේ ප්‍රතික්‍රියාව. මම ඒක යාන්ත්‍රණය වන්නම් ඔයාලට පෙන්වන්නම්. මෙතන හයිඩ්‍රජන්, මෙතන Br. හරි. OH ඍණ කෙනෙක් ආවා. මේ හයිඩ්‍රජන්ව ගැලෙවුවා. මොකද එයාට ජල අණුවක් හදාගන්න. ඒකට ඒ ඉලෙක්ට්‍රෝන යුගල මෙතෙන්ට දුන්නා. මේ ඉලෙක්ට්‍රෝන යුගල මෙතනින් කඩලා අයින් කළා. ඕක තමයි යාන්ත්‍රණය. එතකොට හොඳට මතක තියාගන්න. ඇල්කිල් හේලයිඩ් එකට භෂ්මයක් එකතු කරොත් සිද්ධ වෙන්න පුළුවන් ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අත්හැර යාමේ ප්‍රතික්‍රියාව, අනිත් එක තමයි ආදේශ ප්‍රතික්‍රියාව. උඩ ඉලියලා තියෙන්නේ මං අත්හැර යාම. එහෙම නැත්නම් එලිමිනේෂන් ගලව ගන්න ප්‍රතික්‍රියාව. යට ඉලියලා තියෙන්නේ ආදේශ ප්‍රතික්‍රියාව. හැබැයි හොඳට මතක තියාගන්න. අපි මොන භෂ්මයේ දැම්මත් අපි දාලා තින්නේ ජලීය භෂ්මයක් නම් ඒ වෙලාවට සිද්ධ වෙන්නේ ආදේශ ප්‍රතික්‍රියාව. අපි දාලා තින්නේ මධ්‍යසාරීය භෂ්මයක් නම් ඒ කියන්නේ ඇල්කොහොලයකුත් එක්කනම් අපි අපේ භෂ්මය දාලා තින්නේ. එතකොට සිද්ධ වෙන්නේ උඩ ලියලා තියෙන ප්‍රතික්‍රියාව. හොඳට මතක තියාගන්න අපි දාන භෂ්මයේ ජලීය ස්වභාවය හරි මධ්‍යසාරීය ස්වභාවය හරි අනුව අපි කරන ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා. මේක නිතරම ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන තැනක්. හරි, එතකොට මතක තියාගන්න. හැබැයි අපිට කියලා නැත්තම් භෂ්මයේ මොන තත්වයකටද දාන්න කියලා ওই ප්‍රතික්‍රියා දෙකම වෙන්න පුළුවන්. හරි, ඉතින් අපේ ඇල්කිල් හේලයිඩ් පාඩම ඉවර වෙනවා. ඇල්කිල් හේලයිඩ් සම්බන්ධ මොනවා හරි ගැටලු තියෙනවා නම් මට කතා කරන්න. අපි මෙතෙක් ඉගෙන ගත්ත පාඩම් කොටසෙන් ඊළඟට පරිවර්තන කීපයක් කරමු. මම ඒ ටික ඔයගොල්ලන්ට එවන්න. මොනවා හරි ගැටලු තියෙනවා නම් මගෙත් එක්ක කතා කරලා විසඳගන්න.